ප්‍රබල රවිමාරුවක් සිදුවෙනවා අද දවසේ. ඉතින් එතකොට 7:45ට හරියාකාරව එළබෙනවා. ඒ කියන්නේ 7:44ට නැකත ඔබට පුළුවන් ජීවිතේ ජයගන්න සුබ ලග්න හතරක් මම පවසන්නම්. ලග්න හතර හිමි ලග්නාධිපතින්ට හරියාකාර 7:44ට මේ රවිමාරුව තුලින් ජීවිත වෙනස් වෙන්න පුළුවන් බහුතරයක් බලාපොරොත්තු වෙනදී හරි අනිවාර්යයෙන්ම මේ දේ ඉෂ්ට වෙනවාමයි. ධන වරුසාවක් ඇති වෙනවා. ධන වරුසාවක් ඇති වෙනවා. මේ රවිමාරුව බලපෑම් ඇති වේද මේ ලොකු ලොකු පුටු මාරුවීම? සුබවාදීව හිතන ජනතාව, ජනතාව බලාපොරොත්තු වෙන නායකයා ඒකේන අනිවන්න පුළුවන් ද ඔය කියන තරමට එහෙම විනාශ කරන්න. අන්නේ තන්ත්‍රමන්ත ශේස්ත්‍රය ගත්තන් පස්සේ මේ දේවල් හොඳ හොඳ දේවල් හොඳට කරන්න පුළුවන්, නරක දේවල් නරකට කරන්න පුළුවන්. ඒතර පැන්නුමක්, ඉරි පැන්නුමක්, වැල් පැන්නුමක්, රූපකටු ගැසීමක්, කාසිරත් කිරීමක්, පරුහිර කිරීමක්, මේක දේවසාපයක් පොල් ගැසීම, මේ මොකක්කෝ දෙයක් වේවා. මේ දෝෂේ හරියාකර අර ශරීරයට ඇතුළත් වුණාන් පස්සේ මේ දෝෂේ අපට එක නූලකින් හොඳ කරන්න පුළුවන්, එක තැඹිලි ගෙඩියෙන් හොඳ කරන්න පුළුවන්, මේක තෙලකින් හොඳ කරන්න පුළුවන්, එක යන්ත්‍රමාලාවකින් හොඳ කරන්න පුළුවන්. එක වරුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් ස්පිරිතාලයකට ගියොත් මාසයක් දෙකක් හිටියත් ඒ ලෙඩ හොඳ කරන්න බෑ. දැන් මේ රටේ විතරක් නෙමෙයි විදේශ ගත ඉන්න ගොඩක් දෙනෙක්ගෙන් ඇවිල්ලා තිනවා, මහත්තයා අපි ගිහිල්ලා ගොඩක් සතුටෙන් ජීවත් වුණා, මහත්තයා මට කීකරුව, මමත් මහත්තයාට කීකරුව, මගේ දරුපවුල හොඳ සමගියෙන් ජීවත් වුණා. දැන් නමුත් මහත්තයාට මම පෙන්වන්න බෑ. එක ඇඳේ හිටියත්, එක යහනේ හිටියත්, එක පුටු හිටියත් මහත්තයා ආග බලාගෙන ඉන්න, මම මේ පැත්ත බලන්න, මහත්තයාට පැත්ත බලන්න. ව්‍යාපාර ස්ථාන දෙක තුනක් තිබ්බ, දැන් මේවා වැහෙන දත්තර උදා වෙලා. අර කළු කුමාර දෝෂේ ගත්තාම මෙතනින් දින දර්ශ මහත්මයා රෝග ලක්ෂණ පහක්. කළු කුමාර, වට කුමාර, තොට කුමාර, නීල කුමාර, ආල කුමාර, මේ පස් දිනෙකගේ බැල්මක් ඇති වෙන්නේ. ඉන්න කෙනෙක් දැන් ඔබතුමා කොහොමද විශ්වාස කරන්නේ? ඔබතුමා විශ්වාස කරලා දෙයක් බාර දෙන්නේ කොහොමද? වෙලාවල් තෝරාගෙන සාමාන්‍ය වශී කර්මයක් කරා, මේකට සිද්ධි පුට පලිප්පු කරන්න කාල හොරාවක් තියෙන වගේම තමයි. ඒක ජාම තුනකට දින තුනක් මතුරන්න තියෙන සාමාන්‍ය කෑමට බීමට දෙයක් දෙන දිනයක්. දැන් බලකාර නම්බුකාර සිද්ද සූනියන් ගම්බාරප්පච්චි හරි ආකාරව 10 ඉඳලා 10 24 වෙනකන් හරි ආකාර ආලෝක පූජාව දීලා ඒ යහන දිෂ්ටි කරගන්න පුළුවන්. කාලියම්ම ගත්තාන් පස්සේ කාලිමෑණියන් 8:05 ඉඳලා හරි ආකාර 8:24 වෙනකන්. ඉතින් ස්කන්ධ කුමාර දෙවිහාමුදුරන්ගේ 9:24 ඉඳලා 10:13 වෙනකම් පටන් ගන්න අවසන් කරන්න ඕනේ. මැදින් මේක නතර කරලා හරියන්නේ නැහැ. ඒදී හරියාකාර කරා නම් ප්‍රතිඵල නියතයි. ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. ආයිබෝන් දනශෝක්ස් බලන හැමෝට මම ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝ වේවා, ආශි වැඩි වේවා. තිලක රත්න ගුරුනාස් එතුමත් එක දවසේදී සාකච්ඡා කරනවා යంత్ర මන්ත්‍ර දන්ත්‍ර මූලික කරගෙන. මම හිතන්නේ බොහෝ වැඩසටහන් ගණනාවක් අපි ඔබතුමත් එක්ක සාකච්ඡා කරා. ජ්‍යොතිෂ වගේම මේ අදෘශ්‍යමාන බලවේග හරහා ජීවිතවලට යම් යම් කාලවල නොඑක් නොඑක් බලවේගෙනව නැත්තම් නොඑක් නොඑක් කඩාවැටීම් එනවා. ඉතින් මේ කඩාවැටීම් මොස්සේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්ද මේ අදෘශ්‍යමාන බලවේග උපයෝගී කරගෙන? එහෙමත් නැත්තම් ජ්‍යොතිෂ්‍යමය කරුණු උපයෝගී කරගෙන අපි සාකච්ඡා කරමු අද දවසේදීත්. සාමාන්‍ය මේ දවස්වල වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල වෙන ජ්‍යොතිෂ්‍යමය ග්‍රහ මාරු වීම එක්ක ඉන්නේ අගෝස්තු මාසෙ. සුවිශේෂී දවස් මං හිතන්නේ අද දවස සුවිශේෂී කියලා ඔබතුමා වැඩසටහන ආරම්භයේදීම කිව්වා. මොකද්ද මේ ඇත්තම විශේෂත්වය? විශේෂ ලග්න තියෙනවද? සුබදායක පැත්තක් තියෙනවද? රටත් එන්න එන්න මොනසුම් වෙනවද? දේශපාලනේ පැත්තනොත් මොන වගේ දේවල් ටිකක් වේද? ඉස්සරහට පොන්චින් ගියත් දෙලිමු. ප්‍රබල රවිමාරුවක් සිදුවෙනවා අද දවසේ. ඉතින් අද දවසේ ගැන කතා කරපුවම ලංකාවාසී, ලෝකවාසී සීලෝ දිනාටම විශේෂ දවසක්. මේ රවිමාරුව තුලින් ජීවිත වෙනස් වෙන්න පුළුවන්, ජීවිත උඩු යටුකුරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රටේ දේශපාලන දිවි ලොකු වෙනසක් වෙන කාල හොරාවක් උදා වෙනවා එළබෙන මාසේ. ඉතින් ඔබේ බලාපොරොත්තු හරියාකාරව කුමක් වුණත් මේ රටේ ප්‍රබලත්වයක් හරියාකාරව හුසුලන ඔබේ බලාපොරොත්තු හරියාකාරව ඉෂ්ට සිද්ධ කරගන්නටත් තමුන් බහුතරයක් බලාපොරොත්තු වෙනදී හරි අනිවාර්යයෙන්ම මේ දේ ඉෂ්ට වෙනවාමයි. මේ දෙවල් එක්ක රබුතුමා කිව්වා මේ ප්‍රබල ග්‍රහමාරුවක්, මේ ග්‍රහමාරුවත් එක්ක සුබ ලග්න තියෙනකෝ. මේ ලග්න වලට මොන මොන වගේ වාසනාවක්ද ඇති වෙන්නේ? ධන වරුසාවක් ඇති වෙනවා. ධන වරුසාවක් ඇති වෙනවා. මේ මේ කාල පරාසය හරියාකාර ධනය ප්‍රබලයි. ධනයට ප්‍රබලයි. ධනලක්ෂ්මි මෑණියන්ගේ හරියාකාර දේව ආශිර්වාදය, ඒ දේව නේත්‍ර හරියාකාර යොමු වෙන මාසයක් හරියාකාර මේ රවිමාරු හරියාකාර අවසන් වෙන්නේ සිංහ
ලග්නාධිපතියට මේ සිංහ කියන්නේ මර මේ රවිමාරු වර වටේ කැරගිලා කැරගිලා අපි රවුංගල් රවුංගල් අපේ නිවස භූමිය වාසස්ථානය කරා එන කාලපරාසයක් තමයි අද දවසේ රාත්‍රී 7:44ට උදා වෙනවා. ඔබ තමුන්නාසලාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන් ධනය වාසනාව ආකර්ෂණය යාන වාන මිල මුදල් ගේදොර මේ දේවල් හරියාකාර තමන්ට දිනුවක් ලඟා කර ගන්න පුළුවන් උතුම්ම කාලයක් මේ කාලේ. මේ රවිමාරුව බලපෑම් ඇති වේද මේ ලොකු ලොකු පුටු මාරුවීම්? සුභවාදී හිතන ජනතාව ජනතාව බලාපොරොත්තු වෙන නායකයා ජනතාවට හම් වෙනවා. ඒකේන අනිවාර්යයෙන්ම මීලගේ ජනාධිපති වෙනවා ඒක ඒකාන්තයි. මෙහෙම එක එක ග්‍රහයන්ගේ බලපෑම් තියෙනවා. ජ්‍යොතිෂානුකූල බලපෑම් තියෙනවා. මිනිසුන්ගේ හිතවල නොඑක් ප්‍රශ්න ඇති මිනිසුන්ගේ ජීවිතවල නොඑක් ප්‍රශ්න ඇති. මේ ප්‍රශ්න වලට ඇත්තම ඔබතුමාලා මැදිහත් වෙනවද? ඇත්තම මේ අදුෂ්මාන බලවේග වලින් පීඩක් කරන් දෙන්න පුළුවන්ද? ධනුෂ් මහත්මයා ඇත්තම පීඩක් කරන් දෙන්න පුළුවන්. පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. ඉතින් මේ යంత్ర මන්ද ශේස්ත්‍රය ගත්තන් පස්සේ ධනුෂ් මහත්මයා මේක ජ්‍යොතිෂ අනිවාර්යයෙන්ම මේකට වැදගත් වෙනවා. මොකද කාල හොරාවක් අපි සුබ දේවල් කරන්න කාල හොරාවක් වගේ වෙනවා. අසුබ දේවල් කරන්නත් කාල හොරාවක් තියෙනවා. අසුබ සුබ අසුබ කියන්නේ මා ධනුෂ් මහත්මයා යంత్ర මන්ද ශේස්ත්‍රය ගත්තන් පස්සේ මට පවරමං දේව කාර්යයක් කරනවා මම. මොකද දෙයිහාම්දුරන්ගේ පැත්ත හෝ වේවා ඒ වගේම අසුර බල පැත්ත හෝ වේවා ඒ දෙපැත්තම අසුර හැසුරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඇඳුරෙක් කියන්නේ කට්ටඩියෙක් යකඳුරෙක් කියන්නේ තමන්ට එන දේ හරියාකාරව කරන්න ඕනේ. මොකද කොඩිවිනියක් කරලා දිනේ කොඩිවිනේ කපන්නත් දන්න කොඩිවිනේ කරන්නත් දැනගන්න ඕනේ. මොකද ධර්මය අනුකූලව ජීවත් වෙනවා වගේ තමයි ධනුෂ් මහත්මයා තමන්ගේ දේ හරියාකාරව වැඩි දියුණු කරගන්නවා කියන්නේ. මේකේ ප්‍රබලත්වයක් තියෙනවා. මේක අර පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා කියලා කිව්වට ධනුෂ් මහත්මයා මේකේ ගොඩක්ම පුළුවන් දේවල් තියෙන්නේ. ඉතින් මේ දේ බැරි දෙයක් නැහැ. බැරි දෙයක් තියෙනවා මිනිස්සෙකුට අර මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බෑ. ඉන් එහාට මේකෙදි ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ නොපෙනෙන බලවේග හරහා දේවල් කරන්න පුළුවන්. මේ යක්ෂ, പ്രേත, භූත කියන කොට්ටාස ඒ වගේම තමයි දිවි දේවතාන් වහන්සේලා ඒ පැත්ත සුර අසුර මේ දෙපැත්තම අවුල් කරලා ධනුෂ් මහත්මයා මේ දෙපැත්තම වැඩ කරන්න පුළුවන් වෙනවා. මනුෂ්‍ය බලවේගයකට නැත්තම් අපි හිතමුකෝ ඔය කියන විදියට කිසියම් අදුෂ්‍යමාන බලවේගයකට කිසියම් කෙනෙක්ට මේ තරහක් තියනෝ නම් එහෙම ජීවිත විනාශකාරී වෙන්න කඩාවි කරන්න පුළුවන් ද ඔය කියන තරමට එහෙම විනාශ කරන්න? අනිවාර්යෙන් ධනුෂ් මහත්මයා කරනවා. කරනවා මේ පළපුරුදු දැකපුරුදු මේ හැමදේම තියෙන ඒ වගේම තමයි මම කියන්න කැමති. මොකද රටේ ලෝකේ ඇත්තටම මේ මිනිසුන් ඊර්ෂ්‍යාව උපදුනන් පස්සේ අල්ලපු ගෙදර මිනිස්සයා වාහනයක් ගෙනා අල්ලපු ගෙදර මිනිස්සයා අල්මාරියක් ගෙනාවත් මේ ගෙදර මිනිසුන්ගේ හිත හොඳනේ අපිත් එකක් ගන්න ඕනේ. නැත්තම් අපිට ගන්න බැර නම් මුන්ට ගන්න දෙන්නෙත් නැහැ කියලා ඒ ගෙදර මිනිසුන් කොඩි විනය කරනවා. ඔය වගේ දෙයක් තමයි ධනුෂ් මහත්මයා අද රටේ ඇත්තටම උදා වෙලා තියෙන්නේ. ඔළුව උස්සලා සන්තෝෂෙන් කාලා බීලා සතුටෙන් ජීවත් වෙන පවුලක් මේ ගෙදර ඉන්නවනේ. එහා පැත්තේ ගෙදර ඒ දේ නැත්තම් මේ ගෙදර මිනිසුන්ට කොඩි විනය කරලා එහා පැත්තේ ගෙදර මිනිසු ගන්නටම ගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තාම අද සමාජයේ ගොඩක් දරුවෝ කුඩු වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය වලට ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයා බලන්නේ අනිත් පුද්ගලයා මේ දේට පුරුදු කළ වට්ටන්න. ඉතින් මේක දැන් මේ සමාජගත වෙලා තියෙන මේ දේ හරියාකාර අල්ලප ගෙදර මිනිස්සුත් මෙහෙමයි නම් අපිත් මෙහෙම ඉන්න ඕනේ. මේ ගමක් ගත්තාම මේ ගමේ ගම මෙහෙමයි. ජීවිතේ කාගේ හරි වට්ටන්න බලන මිසක් තව කෙනෙක්ට අත දීලා ගොඩ ගන්න බලන්නේ. එහෙම දේවල් තියෙනවා. ඉතින් යంత్రමන්ද ශේස්ත්‍රය ගත්තන් පස්සේ මේ දේවල් හොඳ හොඳ දේවල් හොඳට කරන්න පුළුවන්. නරක දේවල් නරකට කරන්න පුළුවන් ධනුෂ් මහත්මයා. ඇත්තටම යంత్రයක් දාලා වෙන්න පුළුවන්. පුදු පූජාවක් තියලා වෙන්න පුළුවන්. මේ දෝෂ නැද ඇත්ත එහෙම ජීවිත ගොඩ ගන්න පුළුවන්ද? ධනුෂ් මහත්මයා මම පොඩි උදාහරණයක් දෙන්නම්. මේ වැඩසටහන බලන්න පුළුවන්. වෛද්‍යවරු බලන්න පුළුවන්. රටේ ප්‍රභූවරු බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගුප්ත විද්‍යාව විශ්වාස නොකරන කෙනෙක් මේක බලන්න පුළුවන්. ගුප්ත විද්‍යාව මේ යంత్రමන්ද ශේස්ත්‍රය විශ්වාස කරන කෙනෙක් බලන්න පුළුවන්. මේ දේ හරියාකාරව මේ මම කියන්නේ ඇත්තක්ද නැත්තක්ද කියලා. ඉතින් ධනුෂ් මහත්මයා මට එන මගේ දේවාලයට මගේ ගාවට එන ප්‍රශ්නත් එක්ක මම කතා කරන්නේ ඔය අපි ගත්තම දෝසාන්දාකාරයක් යකෙ ප්‍රේතේ කුම්බාණ්ඩි පිටාසිය මොකක් හරි ශරීරයකට ඇතුළත් වුණා එහෙම නැත්නම් යම් කිසි දෝසාන්දාකාරයක් හටගත්තා කෙනෙකුට. ඉතින් මේ කෙනෙකුට හටගන්න දෝෂ ධනුෂ් මහත්මයා කවදාකවත් මේ පැත්තෙන් ගත්තත් මේකට බෙහෙතක් කියතක් අපි හරියාකාරව කරන්නේ. දැන් ඉංග්‍රීසි බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අපි යම් දෝෂයක් ඇදුනන් පස්සේ මේක නයි හොස්පිටල් එකට අපි ගියොත් එහෙනම් මම මේ වරද්දක් කියන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාව අද රටේ ගොඩක් දියුණුයි. මම ඒකට ගරු කරනවා. ඉතින් මේකේ ධනුෂ් මහත්මයා කරන්න බැරි පැති තියෙනවා. කරන්න බැරි පැති තියෙනවා. ඒ වගේ තමයි යంత్రමන් සාත්‍යෙ කරන්න බැරි පැති තියෙනවා. ඉතින් ධනුෂ් මහත්මයා මේ යම් කිසි දිෂ්ටියක් ආරූඪයක් එහෙම නැත්නම් යම් කිසි දෝෂයක් ඇති වෙලා අපි ඉස්පිරිතාලයක නතර කරොත් ඒතුළු මේ මානසික ගැටලුවක් කියලා කියනවා. එහෙම නැත්නම් මේ නහරක මොකක් හරි ප්‍රශ්නයක් කියලා කියනවා. එම නැත්තං ස්නායු පිළිබඳ ගැටලුවක් කියලා කියනවා. ඉතින් ධනුෂ් මහත්මයා මේක අර ස්කෑන් කරාට
ස්ට්‍රේ ගත්තට ලේ මුත්‍රාශය කරට මේ කහු වෙන්න දරස මේ යගේ දෝසාන්දාකාර ඇත් ඉදින්න ටක්්ෂ ගත්ති අපි කියමුකු දැන් සාමානයෙන් යක ප්‍රේතෙක් කුම්බාන්ඩය පිතාසික ඔය මොකෙක්කරි මොකක්කරි දෝසාන්දාකාර ඇති කරන්නවන අපි බැල්මත් දෙන දරුස්මත් මෑතේදල බැල්ම දෙන ඇතුකට හරියාකාර යගේ ඒදී හරියාකාර බල පිහිටනවා එතුර පන් පැන්ුමක් ඉරි පැන්ුමක් වැල් පැන්ුම රූපකටු ැසීම කාසිරත් කිරීම පරු හිරකිරීම මේක දේවසාපයක් පොල්ගර මේ මොකක් ෝ දේදයක් වේවා මේ දෝසය හරියාකර අර සරයට ඇතුළත් වනම් පස්සේ එය තමන්ගේ ශරීරය යම් කිසි ව්‍යාකූල තත්ත්වයක් උදා වෙනවා ඉතින් මේ දේවල් දෝෂ ඇති වුණාන් පස්සේ මේ දෝෂේ අපට එක නූලකින් හොඳ කරන්නත් පුළුවන් එක තැඹිලි ගෙඩියෙන් හොඳ කරන්නත් පුළුවන් මේක තෙලකින් හොඳ කරන්නත් පුළුවන් එක යන්ත්‍ර මාලාවකින් හොඳ කරන්නත් පුළුවන් එක වරුවෙන් කරන්න පුළුවන් දෙයක් ඉතින් සාමාන්‍යයෙන් ස්පිරිතාලයකට ගියොත් මාසයක් දෙකක් හිටියත් ඒ ලෙඩිය හොඳ කරන්න බෑ ඉතින් ඒක කියන්නේ මේ මානසික ගැටලුවක් කියලා. දැන් ඔහොම බලපෑමක් ඇති වුණොත් ජීවිතේ මොනතරම් දුරට බිඳුවට වැටෙනවද කඩාගෙන වැටෙනවද සමහරුන්ට හිතාගන්න බැරි වෙන්න පුළුවන් මේ හොඳට තිබ්බ පෞල් ජීවිත හොඳට තිබ්බ ජීවිත හොඳට තිබ්බ ව්‍යාපාර ඇත්තට මෙහෙම බලපෑමින්ද කඩාගෙන වැටලා තියෙනවද ඔබතුමා ගාවට එහෙම ප්‍රශ්න ගෙනත් තියෙනවද? අනිවාර්යෙන් ධනුෂ්මාත්මය මේ රටේ විතරක් නෙමෙයි විදේශ ගත ඉන්න ගොඩක් දෙනෙක්ගෙන් ඇවිල්ලා තිනවා මහත්තයා අපි ගිහිල්ලා ගොඩක් සතුටෙන් ජීවත් වුණා මහත්තයා මට කීකරුව මමත් මහත්තයාට කීකරුව මගේ දරු පවුල හොඳ සමගියෙන් ජීවත් වුණා දැන් නමුත් මහත්තයාට මම පෙන්වන්න බෑ එක ඇඳේ හිටියත් එක යහනේ හිටියත් එක පුටු හිටියත් මහත්තයා ආග බලාගෙන ඉන්න මම මේ පැත්ත බලන්න මහත්තයාට පැත්ත බලන්න අපි දෙන වචනයක් වචනයක් කතාවක් මහත්තයාට මාව පෙන්වන්න බෑ ඔන්න ඔය ගැටලු තියෙන ඒ වගේ අපි මේ ව්‍යාපාරයක් පටන් ගත්ත මේ අපිට වාහන දෙක තුනක් තිබ්බා ව්‍යාපාර ස්ථාන දෙක තුනක් තිබ්බා දැන් මේවා වැහෙන දත්ත උදා වෙලා මේ වින ධනුෂ්මත් මේ දෝසාන්දාකර ඇති කළ මේ මිනිස්සු වටන්න කරපු දේවල් මේ දේවල් ව්‍යාපාරය කරන්න ඔයා දන්නවනම් ඔයා ව්‍යාපාරයේ අවුරුද්දක් දෙකක් තුනක් හොඳට කරගෙන ආවනම් ඔයා ආදායමක් ගත්තනම් මේක ඔයා වැඩි දියුණු කරගන්නවා මිසක් ඔයා මේක පල්ලෙහැට දාන්නේ නෑ ධනුෂ්මත් මේ බාහිරින් ගෙන දේවල් මේ බාහිරින් ගෙන දේවල් මේ දෝසාන්දාකාර වලින් කරන්න පුළුවන් දේවල් මිනිස්සෙක් වටන්නත් පුළුවන් එහෙම නැත්නම් යම්කිසි අසුර බලවේග මේ වටන්නත් පුළුවන් මේ දේවල් ඉතින් අපි මේවට පිහිටක් පතා ගන්න ඕන ධනුෂ් මහත්මයා අපේ ජීවිතේ වැටෙන්න අපි දෙන්න ඕන නැහැ අපේ ජීවිතේ ඉහළට ගෙනියන්න උඩර ගෙනියන්න ඕන පටන් ගත්ත දේ අපි ඉහළට ගෙනියන්න ඕන මේ පටන් ගත්ත දේ පහළට දාලා හරියන්නේ නැහැ ධනුෂ් මහත්මයා අපි හිතමු ලංකාවේ ඉන්න කෙනෙක් නෙමෙයි දැන් විදේශීය රටක ඉන්න කෙනෙක් කොහොමද දැන් ඔබතුමා මොන ගැහින්න ඉන්න විදියකුත් නැත්තම් මේ දේවල් කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද මේක ධනුෂ් මහත්මයා අපි කරුණ ලෙඩේ මොකද උනට කැස්සට හෙම්බිරිසාවට බඩේ අමාරුවට රෝග හතරක් ඔය රෝග හතරට ප්‍රතිකාර හතරක් තියෙනවා ඒතුළු මේකෙත් එහෙම තමයි රෝගෙට ප්‍රතිකාර තියෙනවා ධනුෂ් මහත්මයා මේක දැන් සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තාම සැමියා බිරිඳයිගේ ප්‍රශ්නේ කතා කරමු අපි කලින් කතා කරපුදී මේ දෙන්නාගේ සම්බන්ධතාවය තිබුණා මොනම ක්‍රමෙන් හරි සම්බන්ධතාවය නැති වෙලා ගිහිල්ලා ඉස්සල මේක බලන්න ඕනේ මේක මොන යහනෙන් කරන්න ඕන දෙයක්ද මොන දැහනෙන් කරන්න ඕන දෙයක්ද මේක කොච්චර කාල සීමාවක් ඇතුළත කරලා දෙන්න පුළුවන්ද මේකට බලවේග සම්බන්ධ වෙලා තියෙනවද නැත්නම් මේ දෙන්නගේ අනියම් සම්බන්ධතාව නිසා මේ දේවල් කැඩිලා බිඳිලා විසිරිලාද ඉතින් මේකට ප්‍රතිකාර හරියාකාරව කරන්න රෝගී හරියාකාරව හඳුනා ගන්න ඕනේ රෝගී හඳුනා ගත්තනම් ප්‍රතිකාරේ හරියාකාරව මේ රෝගේ නිට්ටාවට සුව කරන්න පුළුවන් ප්‍රශ්න ගැටළු මේව හරියාකාරව ඔබතුමාට තේරුම් බේරුම් ගන්න පුළුවන්ද මගේ ජීවිතෙත් ලැබුණේ පෙරපිනකට ඒ වගේම තමයි කුසල් රැස් කරගෙන මිනිස්සු සුවපත්භාවයේ මිනිස් මනුස්සයන්ගේ සුවපත්භාවයේ අරන් දීලා පින්කම් දන්කම් කුසල් රැස් කරගෙන අකුසල් වලින් ඈත් වෙලා යහපත් පැවැත්මක් ඇතිව ජීවත් වෙන තමයි මගේ පූර්වාදර්ශය මොකද හැමදාම මම ඉන්නේ ඉතින් මම හැමදාම රැකෙන්නේත් නැහැ ඉතින් මම යම් කිසි දෙයක් කරනවා නම් ඉදිරියට කරගන්න මම කුසල් වර්ධනය කරලා යම් කිසි සේවයක් මගෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා මම නොබියවා ඒ කියන්නේ ඒක දෙපාරක් හිතන්නේ කෙනෙකුට උදව් කරන්න ඒදී අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක් මොනම ක්‍රමෙන් හරි කරලා ඒදී කර දීලා ඒකේ නා සුවපත් භාවයට හරව ගන්නවා ඇත්තද මේව අදටත් බලපෑම් තියෙනවද නැත්තම් මේව අද වෙද්දි මේව ඇවිල්ලා නිකන් සාමාන්‍ය කතා මිනිස්සු බය කරන්න මිනිස්සුන්ගේ හිත්වල නිකන් බියක් ඇති කරන්න කියන කතාවද නැත්තම් මේ වගේ බලපෑම් තියෙනව ඔබතුමාට මුණ ගැහෙලා තියෙනවද ධනුෂ් මහත්මයා මේ බලපෑම් තියෙනවා මේ බලපෑම් පුරාණ ඉඳලා මේ බුදුන්ගේ කාලේ ඉඳලා තියෙන දේවල් මේ රජ කාලේ කියන්නේ බුදුන්ගේ කාලේ ඉතින් ඒ කාලේ ඉඳලා මේ දේවල් මේ දෝෂ තිබුණා මේ දේවල් මේ කොඩි වින තිබ්බා මේ වින තිබ්බා මේ දෝෂ තිබ්බා මේ වශී කර්ම තිබ්බා මේ හැමදේම තිබ්බා කාටවත් නැහැ කියන්න බෑ ධනුෂ් මහත්මයා තර කළු කුමාර දෝෂය ගත්තාම මෙතනින් දින ධනුෂ් මහත්මයා රෝග ලක්ෂණ පහක් කළු කුමාර වට කුමාර තොට කුමාර නීල කුමාර ආල කුමාර මේ පස් දිනෙකගේ බැල්මක් ඇති වෙන්නේ යම් කිසි ස්ත්‍රී ප්‍රාණයකට තමයි බැල්ම ඇති වෙන්නේ මේ බැල්ම ඇති වුණාන් පස්සේ දෝසාන්දාකාර ගොඩක් වැඩි ගැටලු වැඩි ජීවිතේ අසාර්ථකයි දැන් මේ ලංකාවට විතරද විදේශීය ජනතාවටත් මේ ප්‍රශ්න බලපානවද විදේශීය මොන මොන රටවලින්ද ඔයගේ ප්‍රශ්න වලට කතා කරන්නේ ගොඩක් රටවලින් කතා කරනවා ප්‍රංශ ඉතාලි ජර්මන් එතකොට ඕස්ට්‍රේලියා එතකොට ඔය මැද පෙරදිග රටවල් කුවේට් ජෝර්දාන් එතකොට ඕමාන්
ඉතින් ඒවා ඉතාලියෝ යුරෝපට ගොඩක් කතා කරන දනුෂ් මහත්මයා එකක් කියලා නෑ ඉතින් මිනිස්සුන්ට ප්‍රශ්න දින දේවල් ඉතින් හිතේ තියාගෙන ඉන්නේ නෑ ගොඩක් අඩ හිතේ තියාන අපි විඳවන්න ඕනේ නෑ අපි යතුලාන්තේ මේ දේ තියාගෙන අපි රදවගෙන ඉතින් වේදනාව විඳින්න ඕනේ නෑ දනුෂ් මහත්මයා අපිට ලෙඩක් තියෙනවා අපි ලෙඩකට ප්‍රතිකාරයක් ගත යුතුමයි මේ ලෙඩේ අපිට සුව කරගන්න අපි නිකන් ඉඳලා නිදාගෙන ඉඳලවත් කල්පනා කරලවත් තව කෙනෙකුට කියලවත් මේ ලෙඩේ හොද කරගන්න බෑ දනුෂ් මහත්මයා කෙනෙක්ට විශ්වාසය කියන එක අවශ්‍යයි මොකද මේ ශ්‍රේෂ්ඨ සම්බන්ධව නොඑක් නොඑක් තැන්වල නොඑක් නොඑක් ප්‍රශ්න ඇති වෙලා තියෙන හින්දා අර වෙලාවකට දැන් ඩොක්ටර්ස්ලා 10 දෙනෙක් ගාවට ගියොත් එකම බෙහෙත නොවේ වෙන්න පුළුවන් ලියන්නේ එකම විදියට නොවේ වෙන්න පුළුවන් සුවපත් වෙන්නේ ඒ වගේ තමයි ඉතින් ශ්‍රේෂ්ඨ ගත්තම් විවිධාකාරයි හැබැයි ඔබතුමාට දෙන්න තියෙන උපදේශය මොකද්ද කෙනෙක් කොහොමද විශ්වාසවන්ත විදියට තැනක් තෝරගන්නේ විදේශීය රටක ඉන්න කෙනෙක් දැන් ඔබතුමා කොහොමද විශ්වාස කරන්නේ ඔබතුමා විශ්වාස කරලා දෙයක් බාර දෙන්නේ කොහොමද මොන වගේ දෙයක්ද ඔබතුමාට ලබා දෙන්න තියෙන උපදේශය ඔබතුමා හොඳ ප්‍රශ්නයක් පැන නැගුවේ මොකද ඇත්තටම සර්ටිෆිකේට් එකක් තිබුණා කියලා වෛද්‍යවරයෙක් වෙන්න බෑ දනුෂ් මහත්මයා. ඒ වගේ තමයි මේ යంత్రමන්ත්‍ර ශාස්ත්‍රයේ පෙගුණ කරා කියලා මේ යంత్రමන්ත්‍ර ශාස්ත්‍රයේ වැඩකාරයෙක් වෙන්නත් බෑ. මගේ කිරියත්තගා පොත් තිබ්බ මගේ අත්තම්මගා පොත් තිබ්බ මීමුත්තගා පොත් තිබ්බ කියලා මම වැඩකාරයෙක් වෙන්නත් බෑ දනුෂ් මහත්මයා. මට වරමක් තිබ්බ කියලා මට වැඩකාරයෙක් වෙන්නත් බෑ මගේ දේවාලේ වැඩ කරන්නත් බෑ දනුෂ් මහත්මයා. පොදුවේ ගත්තන් පස්සේ මම අර කලින් කිව්වා ජ්‍යොතිෂ්‍යත් මේකට හවුල් කරගන්න ඕන. ඉතින් පොදුවේ ගත්තන් පස්සේ මට දැන් උදාහරණයක් වශයෙන් තම්පස් තව වැද මහත්තයා මට මේ මේ වගේ දෙයක් මම කරා මම මටත් කතා කරන්න වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ මේ ශාස්ත්‍රයේ නියලින්න තව ගුරුනාථ කෙනෙක් කතා කරනවා. තේකරත්න ගුරුතුමා මම වැඩකට යුක්තක් කරා. මේ වැඩ රාජකාරිය මන්න මේ විදිහට තමයි මම කරේ. හරි ගියේ නෑ ඔබතුමා කොහොමද කරන්නේ මේක? මත් ඒ විදිහටම තමයි මහත්තයා කරලා ප්‍රතිඵල රන් දීලා තියෙන්නේ. ඉතින් මම කරා ප්‍රතිඵලයක් ආවේ නෑනේ මේකට. ඉතින් දනුෂ් මහත්මයා මම අර කලින් කිව්වා වගේ පුරාණයේ පුස්කොළ පොත් තිබුණා ආත්තගෙන් කිරියම්මගෙන් ලැබුණා ඒ වගේම තමයි වරමක් තියෙනවා වරමෙන් වැඩ කරන ප්‍රතිඵල නැහැ නමුත් දේවාලයක් තිබුණ පළියට දනුෂ් මහත්මයා අර පොත් තිබුණ පළියට අපිට මේ පොත ඇරලා මතුරලා කෙනෙකුට යහපතක් කරන්නත් බෑ දේවාලය ඇරලා ආරූඪ වෙලා අපි ආපු අපිට කැමති වෙලාවෙ වැඩ කරලා තව කිනුකට සිතක් කරන්න බෑ. පළමු උතුම්ම ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ අනසක පතුරලා වැඩ රාජකාරී කරන්න ඕනේ. මොකද බුදු ගුණට කීකරු වෙන්න ඕනේ. ඒ වගේම තමයි දනුෂ් මහත්ත දෙවෙනි කාරණාව තමයි හරියාකාර මේ කාල හොරාවත් මේ දේවාලයක් යකදුරේ කට්ටඩියකට උනත් මේ පෙළපොතේ මේ පොතේ දේවල් උනත් කරන්න මේ කාල පරාසාත්‍ය මේ ජාම වෙලාවල් තියෙනවා. මේ වෙලාවල් තෝරාගෙන සාමාන්‍ය වශී කර්මයක් කරා මේකට සිද්ධි පුට පලිප්පු කරන්න කාල හොරාවත් තියෙන වගේම තමයි මේක ජාම තුනකට දින තුනක් මතුරන්න තියෙන සාමාන්‍ය කෑමට බීමට දෙයක් දෙන දෙනවා. ඉතින් ඒ වගේ අර එකින් එකට වෙනස් දේවල්. ඉතින් මේ කාල වෙලාවේ මේ දිෂ්ටි වෙන වෙලාවේ ඒක හරියාකාර දිෂ්ටි කරගත්තේ නැත්නම් වැඩක් නැහැ. වලබුලත් අට්ටු දිෂ්ටි වෙන්නේ නැහැ. සමයන් තත්තු දිෂ්ටි වෙන්නේ නැහැ. මේක වැඩක් නැහැ. ඒක තේරුමක් නැහැ. කර කාල වෙලාවේ හරියාකාරව ජාම වෙලා දින තුනක් හරියාකාර ඒ දේ කරගන්න දෙනවා. ජාම වෙලාවේ ඒ දේ කරගත යුතුයි. අපිට හරියාකාර මේ දේ අර ප්‍රගුණ කරනවා නම් වෛද්‍යවරයෙක් ගාවට ගියොත් මේ ලෙඩා නලාව තියලා ලේ අරන් මුත්‍රා අරන් ස්ත්‍රී අරන් ඔය වගේ තමයි දනුෂ් මහත්තයා මේකෙත් හරියාකාරව ලෙඩා සුවපත් කරන්න හරියාකාර කාල පරාස යුතුම මේක හරියාකාර දිෂ්ටි කරගන්න ඕනේ. මේ දිෂ්ටිමාලාවේ හරියාකාර මොන දෙහිහාමුදුරන්ගේ දවසත් මේ දෙහිහාමුදුරන්ගේ කාල පරාස තියෙන බලකාර නම්බුකාර සිද්ද සූනියන් ගම්බාරප්පච්චි හරියාකාරව 10 ඉඳලා 10 24 වෙනකන් හරියාකාර ආලෝක පූජාව දීලා ඒහන දිෂ්ටි කරගන්න පුළුවන්. කාලියම්ම ගත්තාන් පස්සේ කාලිමෑණියන් 8යි 5යි ඉඳලා හරියාකාර 8යි 24 වෙනකන්. ඉතින් ස්කන්ධ කුමාර දෙහිහාමුදුරන්ගේ 9යි 24 ඉඳලා 10යි 13 වෙනකන්. ඉතින් කඩවර ගත්තන් පස්සේ කඩවරප්පච්චි 6යි 4 ඉඳලා 6යි 22 වෙනකන්. ඉතින් මේ වගේ කාල පරාසල් තියෙනවා. අපිට ඕනවල මේ වැඩ කරන්න බෑ. මේක හරියාකාර ආලෝක පූජාව කැප කරන වෙලාවල් තියෙනවා. ඒ කැප කරන වෙලාවේ තමයි හරියාකාර අර දේවල් දිෂ්ටි වෙන්නේ හරියාකාර වැඩ කටයුත්ත ප්‍රබල වෙන්නේ. ඉතින් අර දැනගෙන ගියොත් දේ කරගන්න නොදැන මේකට මේ මන්ත්‍රයක් දෙකක් දැනගෙන මේ ශාස්ත්‍රයට අවදිලා මේ කෙනෙකුට යහපතක් කරන්න බෑ. මේක හරියාකාරව පටන් ගැනීමකුත් තියෙනවා ආරම්භයකුත් තියෙනවා වගේ තමයි මේක අවසානයකුත් තියෙනවා. පටන් ගන්න අවසන් කරන්න ඕනේ. මැදින් මේක නතර කරලා හරියන්නේ නැහැ. ඒදී හරියාකාර කරා නම් ප්‍රතිඵල නියතයි. ඔන්නේ විතර ප්‍රතිඵල ගන්න විදිහක් ගැන තමයි ඔබතුමා විතර සඳහන් කරේ. හැබැයි මුල අපි පොරොන්දුවක් දුන්නා දැන් අද දවසේ විශේෂයි කියලා මේ විශේෂ දවසේ රාත්‍රියේ විශේෂ වෙලාවක් සඳහන් කරා විශේෂ ලග්න ටිකක් සඳහන් කරා. මොකද්ද මේ කතාව අපි සවිස්තරාත්මකව සඳහන් කරමු. සබ ලග්න මොනවාද? සාද රාත්‍රියේ මොකද වෙන්නේ? ඔව් මුලින්ම කිව්වා දනුෂ් මහත්මයා මේ රවි සිංහ රාජ්‍යයට ප්‍රවේශ වෙනවා කියලා. මේක රවි මාරු පෙබල රවි මාරුවක් තියෙනවා. මේ රවි මාරුව හරියාකාර පෙබලත්වයෙන් 7:24ට පෙබලත්වය වෙනවා. මේ රවි සිංහ
ලග්නාධිපතියට හරියා කර ගමන් කරන තමන්ගේ වාසස්ථානය වාස භූමියක් කරා ගමන් කරන්නේ. එතකොට 7:45ට හරියාකාරව එළඹෙනවා. ඒ කියන්නේ 7:44ට නැකත ඔබට පුළුවන් ජීවිතේ ජයගන්න සුබ ලග්න හතරක් මම පවසන්නම්. මේ මේෂ මිතුන තුලා කටක කියන ලග්න හතර ප්‍රබලයි. මේ ලග්න හතර හිමි ලග්නාධිපතින්ට හරියාකාර 7:44ට 7:45ට මේ නැකත් තෝරාවෙන් හරියාකාර ආලෝක පූජාවක් පූජා කරන්න පුළුවන් උතුම් ධනලක්ෂ්මී මෑණියන්ට විෂ්ණු දෙවියන්ට. මේ දෙපාර්ශ්වයටම පහනක් පත්තු කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම එක පහනක් පත්තු කරන්න ඇති ඈ. විශේෂයෙන්ම අඹතෙල් පහනක් තමයි මේ පත්තු කරන්න ඕනේ මේ විෂ්ණු දෙවියන්ට හෝ ධනලක්ෂ්මී මෑණියන්ට. මේ දේ පත්තු කරන්න හරියාකාර අඹතෙල් පහනක් තමන්ගේ ජීවිතේ උඩු යටුකුරු කරගන්න පුළුවන්, තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. ධන වරුසාවක් ඇති වෙන කාලපරාසයක් තමන්ට හරියාකාරව මේ කොට්ටේ තියාගෙන නිදාගන්න එපා මේලාවට. මොකද තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කාලයක් එනවා. තමන්ගේ ජීවිතේ හරියාකාර එලිපෙලිමත් කරගන්න, අනාගතේ සාර්ථක කරගන්න, තමන්ගේ වැඩිච්ච ජීවිතේ නැවත අවදි කරගන්න. අසුබ තම ලග්න තියෙනවා නම් ඒවත් සුබ කරගන්න. මේ ඔක්කොම පොදුවේ ලබා දුන්න පලාපල විස්තරයක්ද? මේක පොදුවේ ලබා දුන්න පලාපල විස්තරයක්. මම පලාප මගේ ලග්නේ තිබුණා, මම මේ දේ නොකරනවා කියන තැන ඉන්න බෑ. මොකද මේ දේ තමන්ට හරියන්නත් පුළුවන්, හරි නොයන්නත් පුළුවන්. ඒක නිසා තමන් සුබවාදී හැමදේම හිතනද, අද මට මේ ලැබිච්ච කාලපරාසයෙන් උතුම් වූ ධනලක්ෂ්මී මෑණියන්ට, උතුම් වූ විෂ්ණු දෙවියන්ට මම මේ අඹතෙල් පහන් පූජා කරනවා. මේක පූජා වේවා කියලා තමන් හිතේ බලාපොරොත්තු ඉස්මුදුම්පත් කරගෙන මගේ අනාගතේ සාර්ථක කර දෙන්න කියලා හරියාකාර තමන්ට ඒ ආලෝක පූජා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ධනුෂ් මහත්මයා මේ අසුභවාදී ලග්න හිමියන්ට තමන්ගේ ජීවිතේ වැටෙන්න දෙන්න එපා. කොහෙන් හරි නැගිටින්න පුළුවන් නම් ලනුවක් තියෙන එක එල්ලින්න කියලා කිව්වම කලින්ම. ඉතින් මේ හොඳ අසුභ ලග්න හිමියන්ට ධනුෂ් මහත්මයා තමන්ට බෝධි පූජාවක් තියාගන්න, ඒ වගේම උතුම් වූ දෙවි හාමුදුරු වදින්න පුදන්න, විශේෂ මාසයක් යන්න මහනුවර ඓතිහාසික මංගල්‍ය උදා වෙලා තියෙනවා. පෙරහැර උතුම් මාසයක් හොඳ කාලයක් තමන්ට උතුම් වූ ලෝතර බුදු පියාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගෙන තමන්ගේ සියලු ග්‍රහපල උපද්‍රව දුරු කරගන්න, මේ දේවපීඨ දේව ආශිර්වාද නිරන්තරයෙන් ලැබෙන දෙවි හාමුදුරු වදින්න පුදන්න මේ දේ හරියාකාර දැක බලාගන්න යහතින් වඩිනවා. ඒ නිසා මේ දේ සත්‍යයි. ඔබ අසුභවාදී කියලා හිතන්න බෑ. අසුභවාදී ලග්න හිමියන්ටත් තමන්ගේ අනාගතේ සාර්ථක කරගන්න එක සැරයක් හරි පුළුවන් නම් මේ දවස් කීපය ඇතුළත ඓතිහාසික මංගල්‍යයට සහභාගී වෙලා තමන්ගේ ජීවිතේ ජයගන්න. ජනතාව බලාපොරොත්තු වෙන සුබදායකයක් වෙයිද මේ ග්‍රහ මාරුවෙමුත් එක්ක? ජනතාව යම්කිසි සහනයක් බලාපොරොත්තු වෙනවා, ජනතාව යම්කිසි නායකයෙක් බලාපොරොත්තු වෙනවා. ජනතාවගේ තීරණය අනිවාර්යයෙන්ම සඵල වෙනවා. ඒක ඒකාන්තයි සත්‍යයි. තවත් දවසක මොන ගහලා කතා බහ කරමු. ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ආයිබෝන්. ආයිබෝ වේවා. ජයෙන් ජය වේවා. ධනුෂ් ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලෝක SL YouTube නාලිකාව වග කියනු නොලැබේ.